සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ITN දිවා පුවත් විකාශය සමගින්. මම පබසරි වලේබුඩ ප්‍රථමයෙන්ම අවධානය දවසේ උණුසුම් පුවත් සිරස්තල වෙත. කොරෝනාව නිරෝධායනීය රෝගයක් ලෙස ගැසට් පත්‍රයෙන්ම ප්‍රකාශයට පත් කෙරේ. කොරෝනා රෝගීන් 77න් 48ක්ම විදෙස් රටවලින් ආ අයයි. 27ක් ඔවුන් ඇසුරු කළ අය. වන්දනාවට දඹදිව ගිය තවත් 300ක් යලි රටට පැමිණේ. ආසනින්ම නිරෝධායනයට යැවේ. ජනතා යහපතට දැමූ ඇඳිරි නීතිය කැඩූ 338ක් අත්අඩංගුවට. වන්දනාගාර ගැටුම ගැන පුළුල් පරීක්ෂණ. රෝහලේ සිටි තවත් රැඳවියෙක් මරුට. විදුලි බිල ගෙවන්න මාර්තු 31 තෙක් සහන කාලයක්. කොරෝනා රෝගය නිරෝධායනීය රෝගයක් ලෙසට ගැසට් පත්‍රයක් මගින් රජය ප්‍රකාශයට පත් කළා. මේ අතර මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ 77 දෙනා රෝහල් තුලක ප්‍රතිකාර ලබනවා. ඉන්දදෙනෙකු දැඩි සත්කාර එකකයට ඇතුළත් කළ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කොරෝනා රෝගය නිරෝධායනීය රෝගයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමග එම වෛරසය ආසාදිතයන් බවට සැකකිරෙන පුද්ගලයින් අනිවාර්යයෙන්ම නිරෝධායනයට ලක්කිරීම සඳහා නීතිමය පදනමක් සැකසිරු ඇති. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පැවරී ඇති බලතල අනුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ 77 දෙනාගෙන් 48 දෙනෙකුම විදේශ රටවල සිට පැමිණි අයයි. 27 දෙනෙකු ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් වෙනවා. කොරෝනා ආසාදිතයන්ගෙන් 69 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙවත් IDH රෝහලේ. 4 දෙනෙකු අනුරාධපුර මහ රෝහලෙත්, 3 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලෙත් ප්‍රතිකාර ලබනවා. මේ වන විට දසදහසක පිරිසක් ස්වයන් නිරෝධායන ක්‍රියාවලියට අනුගත කර තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන සංඛ්‍යාව 3063ක් වනවා. ඉන් 31 දෙනෙකු විදේශිකයන්. ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව 22ක්. ආසාදිතයන් බවට සැකසහිත පුද්ගලයන් සඳහා රෝහල් 30ක් සූදානම් කර තිබෙනවා. නැගෙනහිර කොළඹ මූලික රෝහල හෙවත් මුල්ලේරියාව මූලික රෝහල ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අද සිට භාවිතයට ගැනෙනවා. මෙම රෝහල ඊයේ දිනේදී සෞඛ්‍ය අමාත්‍යවරියගේ සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේද නිරීක්ෂණයට ලක්වුණා. කොරෝනා හෙවත් COVID-19 වෛරසය සමාජයෙන් තුරන් කිරීමට මහජනතාවගේ සහය අත්‍යවශ්‍ය වන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. සාමාන්‍ය අපි එදිනෙදා අත්දැකලා තියෙන උගුරේ ආසාදනය, නාහි බරගතිය, සෙම සොටු දියර ගැලීම, ඇස් දැවිල්ල, කැස්සක්, ඒ වගේම හිසරදය සහ උණ. මීට අමතරව රෝග ලක්ෂණයක් විශේෂිත වූ කොරෝනා වලට අහවල් රෝග ලක්ෂණය කියලා එකක් නැහැ. දැන් මෙහෙම රෝග ලක්ෂණ තිබුණත් ඒ කොරෝනා කියලා සැක කරන්න හේතු සාධක වෙනවා. ඒ හේතු සාධක වෙන්නේ ආසාදිතයෙකු සමග තිබුණ ඇසුර. දැන් මේක තමයි ඊළඟට රෝග ලක්ෂණත් එක්ක වැදගත් වෙන කාරණේ. ඔබ පිටරටක ඉඳන් ආවනම් ඒ රටේ කොරෝනා බහුලව තිබුණනම් ඔබට උණ, හෙම්බිරිස්සාව, කැස්ස, උගුරේ අමාරුව තියෙන්නේ ඔබටත් කොරෝනා වැරදිලා වෙන්න පුළුවන්. ඒ නිසා තමයි හැම වෙලාවෙම ඔබ ඔබට තියෙන රෝග ලක්ෂණත් එක්ක වෛද්‍යවරයෙකු වෙත ගියාම ඔහු අහන්නේ ළඟදී පිටරට ගියාද කියලා. ඔබ ළඟදී පිටරට ගියා නම් සති දෙකක් ඇතුළත ගිහිල්ලා ආවා නම් ඔබට තියෙන රෝග ලක්ෂණ කොරෝනා ආසාදනයේ හිඳ වෙන්න පුළුවන්. දැන් ලංකාවේ මේ හම්බ වෙච්ච බොහෝ රෝගීන් එක්කෝ පිටරට ඉඳලා ආපු කට්ටිය. එහෙම නැත්නම් පිටරට ඉඳලා ආපු විදේශිකයන්ත් එක්ක මෙහි සංචාරය කරපු අය. එහෙමත් නැත්නම් පිටරට ඉඳන් ඇවිල්ලා කොරෝනා හදාගත්ත කට්ටියගේ ඔවුන් ළඟින් ඇසුරු කරපු අය. මේ පිටරට ඉඳන් ආපු කට්ටියයි ලංකාවේ වැළඳිච්ච කට්ටියයි සෞඛ්‍ය බලධාරීන්ට හිලි කරන්න ඇති. ඔවුන් හැංගිලා රටේ තැනින් තැන ගියා. ඒ නිසා තමයි කොරෝනා සමාජගත වුණේ. අන්න එතන තමයි භයානක තැන. ඒ නිසා මේ වෙලාවේ මේ ඔබ පරිස්සම් වෙන්නට ඕනි. ඔබ මිනිස්සුත් එක්ක ගැවසෙන එක අඩු කරන්න. ඒ මගින් තමයි අපි සැකහැර දැනගන්නේ මගේ උගුරේ ආසාදන, කැස්ස, හිඹිරිස්සාව තියෙනවා. මම ළඟදි පාටියකට ගියේ නෑ. ළඟදි බස් එක්ක හිර වෙලා කහින උණ තියෙන රෝගීන් ඉන්න තැනක හිටියේ නෑ. මෙන්න මේකක් තියෙනවා නම් ඔබ කොරෝනා කියලා බය වෙන්න ඕනේ නෑ. හැබැයි ඔබට සැකයි නම් ඔබ කළ යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි ළඟම ඉන්න වෛද්‍යවරයා වෙත යන්න.
ඔබෙන් අහන ප්‍රශ්න වලට හංගන්නේ නැතුව උත්තර දෙන්න. වෛද්‍යතුමා හෝ තුමිය කියනනම් ඔබ අහවල් රෝහලට යන්න කියලා ඒ රෝහලට යොමු වෙන්න. ඔබව රැක බලා ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූදානම්. හැබැයි ඔබ නිවරදිව යොමු වීමයි වැදගත්. හැංගිලා හිටීමෙන් ඔබ කරන්නේ මේ රටේ අනිත් මිනිස්සුන්ට අපරාධයක්. ඒ නිසා ඔබ වහාම මේ වගකීම හිතට අරන් කටයුතු කරන්න. මේ රෝගය බෝ වෙන එක නවත්තන්න පුළුවන් ඔබටත් මටත් පමණයි. දඹදිව වන්දනාවේ ගිය තවත් 300 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට ආපසු පැමිණියා. ඒ UL 196 දරන ගුවන් යානයෙන්. ඔවුන් ගුවන්තුරුපලේ සිට නිරෝධායනය කරා ගෙන කිය බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ගුවන්තුරුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් GA චන්ද්‍රසිරි මහතා අදහස් පළ කළා. ඊයේ රාත්‍රියේ සිට තවත් වන්දනාකරුවන් රැගෙන ගුවන් යානා 3ක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියා. පළවෙනි ගුවන් යානයේ පැමිණියේ ඊයේ රාත්‍රී 10 කාලට. ඒ ගුවන් මගින් 298 දෙනෙක් වන්දනාකරුවන් පැමිණියා. ඔවුන් නිරෝධායනය සඳහා දැනටමත් පිළිතුරු අවසානයි. ඊට පස්සේ අද උදෑසන 4ට 97 දෙනෙක් චෙන්නයි වලින් සිට පැමිණියා. ඔවුන් ඒ වන්දනාකරුවන් සහ ඒ සියලු දෙනාම දැනටමත් නිරෝධායනය සඳහා පිළිතුරු අවසානයි. තව වන්දනාකරුවන් 51 දෙනෙක් නවදෙල්ලියේ සිට පැමිණියා. ඔවුනුත් දැනට නිරෝධායනය කිරීම සඳහා ඒ කටයුතු කරගෙන යනවා. ඔවුන් ඊට පස්සේ විදහාමුදුරට බාර දීමට කටයුතු කරනවා. දැනට 3,494 දෙනෙක් ඒ නිරෝධායන කටයුතු සඳහා විදහාමුදා වෙත අපි යොමු කළා තියෙනවා. ඉතින් මෙතනින් මේ කාර්යය අවසන් වෙනවා අද දිනෙන්. නැවත අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ වෙන කිසිම කෙනෙක් රට ඇතුළට ගන්න. ඒකම වන්දනාකරුවන් ඇතුළට ගන්න. සාමාන්‍ය විදිහට ගුවන්තොටුපළේ වෙන රටවල් වලට යාමට පැමිණ අපි එකට කියන ට්‍රාන්සිට් පැසෙන්ජර්ස්ලා කියලා. ඒගොල්ලන්ට අවශ්‍ය කටයුතු සෑම දයක්ම සල්සා දීලා තියෙනවා. ඔවුන් මේ රටට පැමිණලා පැය 6ක් ඇතුළත ඔවුන් මේ රටෙන් පිට වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 108 දෙනෙකු නිරෝධායනය සඳහා පොළොන්නරුව කටුකෙලියාව ආරක්ෂක සේනා මුලස්ථානයේ බලෑනි පුහුණු පාසල වෙත ඊයේ රාත්‍රියේ රැගෙන ආ බව අප වාර්තාකරුවන් පවසනවා. ඉන් 69 දෙනෙකු කාන්තාවන්. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇති බවයි හමුදාව පවසන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක මග පෙන්වන්නන් සහ සංචාරක හෝටල් සේවකයින් ස්වයන් නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා. පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණ යටතේ එම කටයුතු සිදු කෙරෙන්නේ. පොළොන්නරුව, ඇතුමල් පිටිය, තෝපාවැව, සිටිසඟබෝ බැඳිවැව ආදී ප්‍රදේශවල 50 දෙනෙකුට අධික පිරිසක් ස්වයන් නිරෝධායනය සඳහා යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ESC නුවන් ප්‍රබෝධන මහතා ප්‍රකාශ කළා. මේ අතර කොරෝනා රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් විදේශිකයන් දෙදෙනෙකු රැඳී සිටි හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයකට මුද්‍රා තබා තිබෙනවා. එම සංචාරක නිකේතනයේ අයිතිකරු සහ පවුලේ සාමාජිකයන් ඇතුළු 14 දෙනෙකු ස්වයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. අදාළ සංචාරකයන් ප්‍රවාහනය කළ මෝටර් රථයද දින 14ක් යනතුරු නිරෝධායනයට ලක් කිරීමටයි කටයුතු කෙරුණේ. මේ අතර ස්තර 3ක් සහිත නොවියන ලද ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ හා N95 වර්ගයේ මුහුණු ආවරණ ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම හෝ ප්‍රතිඅපනයනය කිරීම වළක්වාලමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ ලැබී ඇති බලතල අනුව සෞඛ්‍ය අමාත්‍යවරයයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. මුහුණු ආවරණ සහ අත්සෝදන විෂබීජ නාශක දියර වැඩි මිලට අලෙවි කරන්නන් සහ ඒවා සංගවා තබා ඇති වෙළඳසැල් සොයා වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. පාරිභෝගික පනත යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අධිකාරිය පවසන්නේ. ඇඳිරි නීති අවසන් වීමත් සමග වැඩිමිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. පරිප්පු කිලෝවක් රුපියල් 60ට අලෙවි නොකරන සහ 17 රුපියල් 100ට අලෙවි නොකරන වෙළඳුන් පිළිබඳ තමන්ට පැමිණිලි කරන ලෙසයි පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන කාලයේදීද මත්පැන් අලෙවිසැල් වසා දැමිය යුතු බව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දෙනවා. එසේ නොකරන මත්පැන් අලෙවිසැල්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කෙරෙනු ඇති. මේ සම්බන්ධ පැමිණිලි 19.13 හදිසි දුරකථන ඇමතුම් අංකයට හෝ සුරාබදු දෙපාර්තමේන්තු මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි. ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන අවස්ථාවන්හිදී භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල්වලට එක්රැස් වන පිරිස් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේ අදහස් පළ කළා. මේ ඇඳිරි නීතිය ඉවත් කරන සෑම අවස්ථාවකදීම වෙළඳසැල් අසල භාණ්ඩ මිලදී ගැනීම සඳහා මහජනතාව විශාල වශයෙන් එක්රොක් වීම ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කරනවා කියලා අපිට නිරීක්ෂණය වෙමින් තියෙනවා.
ඉල්ලනවා ප්‍රථමයෙන් මහජනතාවගෙන් කිසිදු හේතුවක් නිසා අපි රඳවා තියෙන නිරෝධායනය කරලා තියෙන පුද්ගලයන් බාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල්වලට නොපැමිණ ලෙස ඉල්ලා හිටිනවා. නිවසකින් එක් පුද්ගලයෙක් පමණක් වෙළඳසැල්වලට හෝ නගරයට පැමිණෙන ලෙස වෙළඳසැල් හිමියන්ට ප්‍රධාන වගකීම් කීපයක් පවරනවා. වෙළඳසැල ඇතුළට එක් පුද්ගලයෙක් පමණක් ඇතුල් කරගෙන ඔහුට බාණ්ඩ නිකුත් කරාට පස්සේ ඒ පුද්ගලයා වෙළඳසැලෙන් ඉවතට යවන්න කටයුතු කරන්න, ඉන් අනතුරුව නැවත පුද්ගලයෙක් වෙළඳසැලට ඇතුල් කරගන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම වෙළඳසැල අසල දිගු පෝලිම් පවතිනවා නම් මේ පෝලිම් වල දෙදෙනෙකු අතර පරතරය අවම වශයෙන් මීටර 1ක දුරක්වත් තියාගන්න කටයුතු කරන්න. සෑම වෙළඳසැලකම අත්සේදීම් සඳහා පහසුකම් සපයන්න විසබීජනාශක දියරයක් හෝ අවම වශයෙන් සබන් කෑල්ලක්වත් තියලා කල්ලිකුත්තු මනුස්ස පරිභෝජන නුසුදුසු කිසිදු භාණ්ඩයක් කලවේ කරන්න එපා කියලා තිල්ලනවා. ඒ වගේම කිසිදු අවස්ථාවක ආහාර දූෂණය වන ආකාරයෙන් කටයුතු කරන්න එපා කියලා තිල්ලනවා. සියලුම වෙළඳසැල් දැඩිව පරීක්ෂා කිරීම සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2750කට ආසන්න සංඛ්‍යාවක් සූදානම්ින් ඉන්නවා කියන එකත් අපි සියලු දෙනාට ප්‍රකාශ කරනවා. කොරෝනා වසංගතයේ පහව යනතුරු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සතු සහ සමූපකාර හරහා ලබා දීමේ වැඩපිළිවෙලක් රජයේ ක්‍රියාවට නන්වා තිබෙනවා. ඒ ගම්පහ දිස්ත්‍රික්කෙන් ආරම්භ කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ සමූපකාර නොමැති ගම්මානවල ජංගම රථ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව ගම්පහ මැකලම් පාර සතොස ගබඩා සංකීර්ණයේදී ජනතාවට බෙදා හැරීමට අවශ්‍ය භාණ්ඩ ඇසුරුම් කිරීමේ කටයුතු අද සිදු කෙරුණා. එම භාණ්ඩ ජංගම රථ හරහා ජනතාවට බෙදා හැරීමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ 6කින් යුත් සහන මල්ලක් පිළියෙල කිරීමේ කටයුත්තට අපි ආරම්භයක් අද ලබා දුන්නා. ඇඳිරි නීතිය පහ කළ සැනින් එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයා අතර පත් කිරීමේ වැඩ කටයුත්ත තමයි අපි සිදු කරමින් යන්නේ. ලංකාව පුරා තිබෙන තොග මධ්‍යස්ථාන ගබඩාවන් සියල්ලම මේ වන විට යුහුසුලුව එම කාර්යන්හි නියැලෙන වග මතක් කරන්නට ඕනේ. සතුස ප්‍රවාහනාංශය මුළු දිවයිනම ආවරණය වන විදියට ජාලයක් ලෙස කටයුතු කරමින් ඒ අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ කටයුතුවල නිමග්න වී සිටිනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. සියලුම මගේ ගුවන් යාන හා නෞකා දිවයිනට පැමිණීම තහනම් කෙරේ. කොරෝනා වෛරසය පිටරට සිට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කරන පිණිස සියලුම මගේ ගුවන් යාන සහ මගේ නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගත වී ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනතුරු කවර හේතුවක් නිසා හෝ මෙම තීරණය ලිහිල් කළ නොහැකි බව රජය ප්‍රකාශ කරයි. මෙන්න එම පුවත නැවතත්. සියලුම මගේ ගුවන් යාන හා නෞකා දිවයිනට පැමිණීම තහනම් කෙරේ. කොරෝනා වෛරසය පිටරට සිට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කරන පිණිස සියලුම මගේ ගුවන් යාන හා මගේ නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගත වී ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනතුරු කවර හේතුවක් නිසා හෝ මෙම තීරණය ලිහිල් කළ නොහැකි බව රජය ප්‍රකාශ කරයි. ලොව පුරා කොරෝනා වෛරස ආසාදනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 13,064ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව පුරා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 308,227ක්. 95,826 දෙනෙකු මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ ඉතාලියේ. ඒ මරණ 4,825ක්. චීනයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3,261ක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් ප්‍රාන්තයේ 4 වන දිනටත් කිසිදු නව ආසාදිතයෙකු හමු වූයේ නැහැ. චීනය තුළ අලුතින් කොරෝනා ආසාදිතයින් 46 දෙනෙකු හමු වුවත් ඔවුන් සියලු දෙනා විදේශයන්හිදී ආසාදනයට ලක් වූවන්. වෛරසය වැඩි වශයෙන්ම පැතිරී ඇති ලොම්බාඩි ප්‍රාන්තය සඳහා දැඩි නීතිමාලාවක් පැනවීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අනුව ක්‍රීඩා හෝ ශාරීරික අභ්‍යාස කටයුතු නිවසින් බැහැරව සිදු කිරීම තහනම් කෙරුණා. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා වෙන්ඩින් යන්ත්‍ර භාවිත කිරීමද තහනම් කර ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේ. ලොම්බාඩි ප්‍රාන්තය කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක් වූ ප්‍රාන්තයක් වන අතර එහි මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3,095ක්. අත්‍යවශ්‍ය සැපයුම් හැර සියලුම ව්‍යාපාරිකාංශ අත්හිටුවීමට ඉතාලි රජය පියවර ගෙන තිබෙනවා.
ලොම්බාඩි ප්‍රාන්තයේ පසුගියම 8 වෙනිදා සිට නිරෝධායනයට ලක් කර තිබෙනවා. ලියුණු පැය 24 ඇතුළත අලුතින් කොරෝනා වර්ණ අපට වාර්තා වෙනවා 793ක්. ඒ වගේම නව ආසාදිතයන් 6553 දෙනෙකු වාර්තා වෙනවා. මේ සැලකිල්ලට ගනිමින් ඉතාලි අග්‍රාමාත්‍යවරයා දැනට ඉතාලියේ විවෘතව තිබූ සියලුම කර්මාන්ත ශාලා පවා වසා දැමීමට තීරණය කළා. ඉතාලි රජය දැඩි නීති පනවල තිබෙනවා. නීති කඩ කරන පුද්ගලයන්ට යුරෝ 5000 දක්වා, ඒ කියන්නේ ලංකාවේ මුදල් රුපියල් ලක්ෂ 10කට වැඩි දඩයක් පවා පනවන්නට නීති පනවල තිබෙනවා. මිලානෝ කොන්සල් ජෙනරාල් සුභාෂිනි මානප්පෙරුම් මැතිණිය පැය 24 පුරාම ඇගේ සේවය නිරතුරුවම ලබා දෙන බව අප සමග ප්‍රකාශ කළා. ශ්‍රී ලාංකිකයන්ට නැවත වරක් දැනුම් දෙනවා, ඔබගේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න සෑම මොහොතකම නිවසේ රැඳෙන ලෙස. ස්පාඤ්ඤයේද කොරෝනා මරණ සංඛ්‍යාව 132කින් ඉහළ ගියා. ඊයේ දිනේ තුල එරට වාර්තා වූ මරණ සංඛ්‍යාව 285ක්. ස්පාඤ්ඤ තුල මේ වන විට පුද්ගලයන් 1328 දෙනෙකු වෛරසය ආසාදනයෙන් මියගොස් තිබෙනවා. යුරෝපයේ දෙවන විශාලතම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ස්පාඤ්ඤයෙන්. එරට අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ ෂැන්සේ සඳහන් කළේ දුෂ්කර කාලයේ ඇත්තේ තව ඉදිරියට බවයි. ඉරානයේ ඊයේ දිනේ තුල පුද්ගල මරණ 123ක් වාර්තා වුණා. එරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 1556ක්. වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව 20610ක්. ප්‍රංශයේද කොරෝනා ආසාදිතයින් 1867 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ප්‍රංශය තුළ නව මරණ 112ක් වාර්තා වී තිබෙනවා. දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 8897ක්. වෛරසය ආසාදනය වීමෙන් එරට පුද්ගලයින් 104 දෙනෙකු මිය ගියා. ඊයේ දිනේදී මරණ 10ක් වාර්තා වුණා. බ්‍රිතාන්‍යයේද ඊයේ දිනේ තුළ කොරෝනා මරණ 56ක් වාර්තා වී තිබෙනවා. එරට සිටින සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 5018ක්. සිංගප්පූරුව කෙටිකාලීන සංචාර සඳහා සහ හුවමාරු සඳහා පැමිණෙන සංචාරකයන් අත්හිටු වීමට පියවරගෙන තිබෙනවා. උතුරු කොරියාව කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැති බව වාර්තා කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සැක සහිත තත්වයක් පවතින බවයි විචාරකයන් සඳහන් කරන්නේ. තුර්කියේද කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 947ක් දක්වා ඉහළ ගියා. පිලිපීනයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 380ක්. කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සඳහා ඉන්දියාව පැය 14ක ඇඳිරි නීති කාලයක් පැනෙව්වා. ඉරානයේ තත්ත්වය යහපත් තත්ත්වයට හැරෙමින් පවතින බවින් ඒ සම්බන්ධයෙන් පනව ඇති නීති ඉදිරි සතියේදී ලිහිල් කරන බවයි ඉරාන ජනාධිපති හසන් රොහාන් සඳහන් කළේ. ස්වීඩනයේද කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් එහි සිට අදහස් දක්වන අප නියෝජිත චන්දු බණ්ඩාර. මම දැන් රැඳී සිටින්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර. ආරක්ෂකකාරණයක් හැරෙන්නට පිරිස කවුරුත් එළියට පහළට යන්නේ නැහැ. උතුරු යුරෝපයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ විශාල පිරිසක් වෙනදනම් ගැවසෙනවා. නමුත් අද ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත් වෙලා තිබෙන්නේ රජයේ උපදෙස් පිළිපදිමින් කොරෝනා වෛරසයෙන් වැළකෙන්නේ කොහොමද කියලා ස්වයන් නිරෝධායනයක යෙදෙන බවයි සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. කොරෝනා වෛරසය මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සහ පිටකොටුව බස් නැවතුම් පොලේ විසබීජ හරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණේ පොලිසිය මූලිකත්වයෙන්. ආගමික ස්ථානද විසබීජ හරණයට පියවර ගැනුණා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ පොලිස් පරිසර ඒකකය මේ සඳහා මූලිකත්වයෙන් කටයුතු කළා. බස් නැවතුම් පොළ සහ දුම්රියවලට අමතරව හුණුපිටිය ගංගාරම විහාරස්ථානය සහ කොච්චිකඩේ පල්ලිය තුළද විසබීජ හරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. මේ වසනෙන් ඉවත් වෙන්න, වසනෙන් ඈත් වෙන්න යොදාගත්ත යම් ක්‍රමෝපායන් අපි අනුගමනය කරන්න ඕන. ආණ්ඩුව අපිට හැමදේම කරලා දෙන්න ඕන කියන මතයේ ඉන්නේ නැතුව අපි ස්වයන් නිරෝධායනයක යෙදෙන්න අපි මේක තමයි කාලය. ඒක නිසා රජයේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ දැක්ම පිළිබඳව අපි විශ්වාසය තියලා අපි මේව කටයුතු කරන්න කියන කාරණික ඔබ සැමගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ තීරණාත්මක මොහොතේදී අප සියලු දෙනාම විමසිල්ලෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු කාලයක්. මේ වෙලාවේ රටවැසියන් හැටියට අපි සංසුන්ව සාමකාමීව මේ ව්‍යසනයෙන් ජයගන්නට අධ්‍යාත්මිකව පෝෂණය වෙමු. මේ ප්‍රදේශවලට නැත්තම් මේ ස්ථානවලට පැමිණ මහජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග තමයි මේ ගණනින් පවතින්නේ. පොලිස් ප්‍රතුමා අද දවසේදී උපදෙස් ලබා දුන්නා දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල තියෙන පරිසර ඒකකවලට, ප්‍රදේශවල තියෙන පළාත් පාලන ආයතන වගේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග සම්බන්ධ වෙලා මේ ඇඳිරිදීන් තත්ත්වය ඉවත් වුණාන් පස්සේ ප්‍රදේශවල බස් නැවතුම් පළවල්, දුම්රිය පළවල් වැනි මහජනතා බහුලව ගැවසෙන ස්ථාන මේ ආකාරයෙන් පිරිසුදු කරලා පවිත්‍ර කරලා ඉවරලා විසබීජ හරණය කිරීමේ පිළිවෙලක් ඉදිරි දවස් කීපය තුළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව. ඇඳිරි නීතිය කඩකළ පුද්ගලින් 338 දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා.
ඇඳිරි නීති කාලය තුල වාසස්ථාන තුලම රැඳී සිටින ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දිවෙනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඇඳිරි නීති කාල සීමාව තුල එය කඩ නොවන අයුරින් කටයුතු කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා 45,000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරී යොදවා ඇති බව පොලිස් මූලස්ථානයේ සඳහන් කළා. පසුගිය සිකුරාදා පස්වරු 6ට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අඛණ්ඩව තවදුරටත් මුළු දිවෙන පුරාම ක්‍රියාත්මක වන පරිදි මේ වෙන විටත් බලපැවැත්වෙනවා. මේ අනුව ශ්‍රී ලංකා පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඇඳිරි නීතියට ගරු කරමින් තම නිවෙස්වලම රැඳී සිටින ලෙසත්, ඒ වගේම COVID-19 හෙවත් මේ නව කොරෝනා වෛරසයේ පැතිරවීම වැළැක්වීම සඳහා රජය ගෙන යන මේ වැඩපිළිවෙලට දායකත්වය ලබා දෙමින් කටයුතු කරන ලෙසත්. කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කෙරෙන්නේ ලබන අඟහරුවාදා පෙරවරු 6ටයි. එම දිස්ත්‍රික්කවලට එදින පස්වරු 2 සිට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට පෙරවරු 6ට ඉවත් කෙරෙන අතර යළි එම දිස්ත්‍රික්කවලට පස්වරු 2 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි ජනාධිපති මාධ්‍යංශය ඊයේ නිවේදනය කළේ. ගොවිතැන් කටයුතු සිදුකරන දිස්ත්‍රික්කවල ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව සිදුකරගෙන යාමට ඉඩකඩ සලසා දෙන ලෙස රජය පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා. ඇඳිරි නීති කාලය තුළද එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට අවස්ථාව සලසා දී ඇති බවයි රජය අවධාරණය කරන්නේ. කෙසේ වුවද ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාවේදී එය උල්ලංඝනය කරන පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවද පොලිස් මූලස්ථානයේ වැඩිදුරටත් අවධාරණය කරනවා. අනුරාධපුර බන්ධනාගාර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා පොලිසිය වෙන්වෙන් වශයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ සවස අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ කලාකාරී සිද්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. බන්ධනාගාර රැඳවියන් කලාකාරීව හැසිරෙමින් බන්ධනාගාරයෙන් පලා යාමට සිදු කරන ලද උත්සාහයක් වැළැක්වීම සඳහා බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. මේ වෙඩිතැබීම හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 8 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 2 මේ වන විට මියගොස් තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඉතිරි රැඳවියන් 6 අනුරාධපුර රෝහලේ බන්ධනාගාර ආරක්ෂාව යටතේ මේ වන විට ප්‍රතිකාර ලබනවා. මියගිය රැඳවියන්ගේ මృతදේහ අනුරාධපුර රෝහලේ මේ විට තැන්පත් කර තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය යොදවා තිබෙනවා මේ විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා. ඒ සඳහා විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගන්න තිබෙනවා. දැනට මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් විශේෂ පරීක්ෂණයක් පවත්වනවා. විදුලි බිල්පත් ගෙවීම සඳහා ලබන 31 දක්වා සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. රට තුළ පවත්නා වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ. මේ වන විට රට තුළ ඇතිවී තිබෙන තත්ත්වයේ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට විශාල බලපෑමක් තිබෙනවා. ඒ තත්ත්වය තුළ විදුලි පාරිභෝගිකයන් සඳහා අවශ්‍ය කරන ප්‍රායෝගික සහනයක් ලබා ගැනීමට ගරු අමාත්‍යතුමා විසින් ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ යටතේ විදුලි පාරිභෝගිකයන් ඔවුන්ගේ විදුලි පරිභෝජන සඳහා වන ගාස්තු දැනට ගෙවීමට නියමිත පාරිභෝගිකයන්ට වුවත් මාර්තු 31 දක්වා වන කාල සීමාව ලබා දීලා තිබෙනවා. විදුලි හැපියුම් සීමා කිරීම එහෙම නැත්නම් විසන්ධි කිරීම මේ කාල සීමාව තුළ සිදු කරන්නේ නැහැ. ඒ වගේම කාල සීමාව තුළ යම් පාරිභෝගිකයෙක්ට ඊමට අපහසුතාවයක් ඇති වීම තත්ත්වය තුළ වෙන අතිරේක ගාස්තු ණය කිරීමත් නවතා දෙමින් උපදෙස් ලබා දෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය කල් තැබීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් මාස 25 වෙනිදායි. එහෙත් කොරෝනා ව්‍යසනය හේතුවෙන් ඡන්ද විමසීම ඉදිනට පැවැත්වීමට නොහැකි බවට මැතිවරණ කොමිසම තීරණය කළා. එම තීරණයයි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත්තේ. 1981 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මැතිවරණ කොමිසම සභාව වෙත පැවරී ඇති බලතල අනුවයි. අදාළ ඡන්ද විමසීම් දිනය අප්‍රේල් මාස 30 දින පසුවේ දින 14කට පසු දිනයක් නියම කෙරෙනු ඇති. එම දිනය පසුව නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිසමට අදාළ ගැසට් නිවේදනය මගින් තවදුරටත් සඳහන් කරන්නේ. ඒ සමගින් දිවාපුවත් විකාශය නිමාවටපත් වෙනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk